අයිබෝවන් කියල පිළිගන්නවා ඩිපිසිමා YouTube නාලිකා හරගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක් මේ වීඩියෝගෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වෙද්දි ආලට 2024 2025 වර්ෂයට අදාළව 2023 2024 අධ්‍යන පොදු සහතික පට උසස් පෙළ විභාගය සමත් අයට මේ වෙද්දි ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය සඳහා ආයුධම් පත්‍රයොමු කිරීමේ හැකියාව තියෙනවා. මේ හරහා ඔයගොල්ලන්ට උපාධි පාඨමාලා කිහිපයක්ම හදාරන්න පුළුවන්. මුලින්ම අපි උපාධි පාඨමාලා ගැන කතා කරලා ඊට පස්සේ මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කරන ආකාරය සහ මේ සම්බන්ධ විශේෂ කරුණු අද මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. වීඩියෝ එකට යන කලින් මතක් කරලා ඉන්නම් ඔය අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් අපේ නාලිකාව subscribe කරලා තියාගන්න. ඔයගොල්ලන්ට මේ වගේ උසස් අධ්‍යාපන වීඩියෝ සහ ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන උපාධි පාඨමාලා ගැන තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයගොල්ලන්ට මේ වීඩියෝ සම්බන්ධව හෝ වෙනත් උසස් අධ්‍යාපන ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් විදියට දාන්න. අපි වෙලාවල් තිබ්බ හැම වෙලාවටම ඒකට රිප්ලයි කරන්න උත්සාහ කරනවා. මුලින්ම අපි බලලා ඉමු මොනවද මේ ඔයගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන් උපාධි පාඨමාලා කියලා. මුලින්ම තියෙනවා BSc General Honsin Fisheries and Marine Science. මේ සඳහා ඔයගොල්ලෝ ඇතුළත් වෙනවා නම් ඉතින් ඩිස්කෝ එකට අමතරව ඇපිටියුඩ් ටෙස්ට් එකක් සඳහා මූණ දෙන්න වෙනවා. මේ හැම උපාධි පාඨමාලාවක් සඳහාම ඇතුළත් වෙද්දී ඔයගොල්ලෝ ඇපිටියුඩ් ටෙස්ට් එකකට මූණ දෙන්න වෙනවා. මේ ඇපිටියුඩ් ටෙස්ට් එක පිළිබඳව අපි ගිය අවුරුදු වලත් වීඩියෝ දාලා තියෙනවා. ඉදිරියේදීත් අපි ඒ පිළිබඳව දැනුවත් කරනවා. ඒ වගේම මේ උපාධි පාඨමාලා ගැනත් අපි වීඩියෝස් දාලා තියෙනවා. ඒවත් බලලා ඔයගොල්ලෝ ආයිඩියා එකක් ගන්න. මේ සඳහා ඔයගොල්ලෝ ඇතුළත් වෙනවා නම් උසස් පෙළ විභාගයේ බයෝලොජිකල් සයන්ස් වලින් හරි ඇග්‍රිකල්චර් ස්ට්‍රීම් එකකින් හරි උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕනේ 2023 24 වර්ෂයට අදාළව. ඊට අමතරව දෙවැනි උපාධි පාඨමාලා විදියට ඔයගොල්ලෝ තියෙනවා BSc General Honsin Oceanography. මේ උපාධි පාඨමාලාව සඳහා ඇතුළත් වෙද්දී තරසු සුසුකම් තමයි සිටි ස්කෝ එකට අමතරව ඇපිටියුඩ් ටෙස්ට් එක පාස් වෙන්න ඕනේ. ඔයගොල්ලෝ උසස් පෙළ ෆිසිකල් සයන්ස් හරි බයෝලොජිකල් සයන්ස් වලින් හරි සමත් වෙලා තියෙන්න ඕනේ. ඊළඟට තියෙනවා BTech in Aquaculture and Seafood Technology. මේ සඳහාත් ඔයගොල්ලෝ ඇතුළත් වෙනවා නම් 2023 24 වර්ෂයට අදාළ උසස් පෙළ බයෝ සිස්ටම් ටෙක්නොලොජි වලින් හරි බයොලොජිකල් සයන්ස් වලින් හරි සමත් වෙලා තියෙන්න ඕනේ. ඊට අමතරව ඔයගොල්ලෝ MVQ පවි මට්ටමේ සුසුකම සම්පූර්ණ කරලා තියෙනවා නම් Aquaculture වලින් හරි Seafood Technology වලින් හරි ඔයගොල්ලන්ට මේ සඳහා ආයුධම් පත්‍ර යොමු කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා BSc Honors in Marine Engineering. මේ සඳහා ඔයගොල්ලෝ සිලෙක්ට් වෙනවා නම් අපොස උසස් පෙළ විභාගයේ C2S එකක් තියෙන්න ඕනේ ෆිසිකල් සයන්ස් වලින්. ඊළඟට තියෙනවා BSc General Honors in Maritime Transportation Management and Logistics. මේ සඳහා ඔයගොල්ලෝ තේරිපත් වෙන්න ඔයගොල්ලෝ උසස් පෙළ ඕනෑම විෂය ධාරාවකින් S class 3ක් තිබ්බා නම් ඇති. ඊට අමතරව aptitude test එක pass වෙන්න ඕනේ. මේක හැම එකම තියෙනවා මේ aptitude test එක pass වෙන එක. ඊළඟට තියෙනවා BSc General Honors in Coastal and Marine Resource Management. මේ සඳහා ඔයගොල්ලෝ සුසුකම් ලබනවා නම් ඔයගොල්ලෝ අපොස උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවකින් සමත් වෙලා තියෙන්න ඕනේ 2023 24 වර්ෂයට අදාළව. ඒ විදිහට තමයි මේ උපාධි පාඨමාලාවල් ටික තියෙන්නේ. මේ පිළිබඳ වැඩි විස්තර අපි දාලා තියෙනවා channel එකේ. ඒවා බලලා ඔයගොල්ලන්ට idea එකක් ගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේකේ guideline එක තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ ආයුධම් පත්‍රයම කරන්න කලින් අනිවාර්යයෙන්ම guideline එක හොඳට refer කරලා ඉන්න. මේකදී ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් සියලුම විස්තර මෙතන දාලා තියෙනවා. ඔයගොල්ලන්ට මෙතන payment එකක් කරන්න ඕනේ මේ සඳහා application එක යොමු කරද්දී. People's Bank එකට තමයි payment එක කරන්න ඕනේ. ඔයගොල්ලෝ payment එක කරද්දී අනිවාර්යයෙන්ම bank එක ඇතුළට ගිහිල්ලා receipt එකක් පුරවලා payment එක කරන්න. මොකද අර CDM machine වලින් දාපුවම ටික කාලයක් ඇද්දී receipt එක මැකිලා යනවා. ඒ නිසා මේකේ closing date එක තියෙනවා 7 වෙනි මාසේ 31. ඒවා තමයි විශේෂ කරුණු විශේෂ වශයෙන් මේකේ සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම scans of copies your education document using upload my documents link the left of the page you need to prepare scans of copies with the size of maximum 2 MB. ඒ කියන්නේ MB දෙකට අඩු විදියට ඔයා PDF හදා ගන්න ඕනේ වගේ අදාළ document වල. අපි ඉදිරියේදී කතා කරමු මොනවද අදාළ document කියලා. මේක විදියට ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මේ ආයුධම් පත්‍රය යොමු කරන්න තියෙන ආකාරය. ඊට අමතරව මේකේ විශේෂ කරුණු විදියට ඒ දේවල් තමයි සඳහන් කරලා තියෙන්නේ. අපි බලමු දැන් application එක කොහොමද යොමු කරන්න කියලා. මේ apply now කියන එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට application එක යොමු කරන්න පුළුවන්. මුලින්ම ආගේ මූලික තොරතුරු ටිකක් තමයි අහලා තියෙන්නේ. first name එක, last name එක, name with initial, title එක, nick number එක, email address එක, mobile number එක, address එක, address state, city, province, district, civil status, Sri Lankan citizenship. ඒ වගේ තොරතුරු ටිකක් තමයි අහලා තියෙන්නේ. අපි මේ ටික fill කරගෙන යමු. ඔයගොල්ලන්ගේ පෞද්ගලික තොරතුරු ටික fill කරගත්තට පස්සේ ඊට පස්සේ තියෙන ඔයගොල්ලෝ මේ program එක ගැන දැනගත්ත කොහොමද කියලා එතන ඔයගොල්ලෝ මේ දැනගත්තේ ආකාරයේ මෙතන select කරන්න ඕනේ. එතන අහලා තියෙන ඔයගොල්ලෝ apply කරන්නේ මොකෙන්ද කියලා. NVQ 5 certificate එකෙන්ද නැත්නම් A level qualification එකෙන්ද කියලා මම මේ local A level කියන එකට tick එක දාන. ඊළඟට අහලා තියෙනවා A level stream එක.
මම මෙතන මගේ එළවලු ස්ට්‍රීම් එක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ මේ කෙමිස්ට්‍රි මේවට අදාළ ග්‍රේඩ් එක දාගෙන යන්න තියෙන අර නෝමල් විදිහට තමයි ෆිල් කරගෙන යන්න තියෙන්නේ. ඊළඟට ජෙනරල් ඉංග්‍රීසි වල වගේ ටෙස්ට් එකේ ලකුණු ප්‍රමාණය මෙතන දාන්න තියෙනවා. ඊට අමතරව ඊයර් එක දාන්න තියෙනවා. ඊයර් එක ආයතන කරන්න පුළුවන් 2023 වර්ෂයට අදාළ විතර ඇටෙම්ප්ට් එක දාන්න තියෙනවා. ඊළඟට ඉසෙල්ඩ් ස්කෝ එක මෙතන දාන්න තියෙනවා. ඒලෙවල් සිලබස් එක මෙතන දාන්න තියෙනවා. මෙතන අහලා තියෙනවා ඔයගොල්ලෝ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මේ වෙද්දි සුසුකම් ලබලා තියෙනවද කියලා. එතන ඔයගොල්ලෝ yes දැම්මොත් ඔයාගේ යුනිවර්සිටි එකේ ඒ ටික දාන්න වෙනවා. ඒ කියන්නේ ඔයාට මේ යුනිවර්සිටි එක රෙජිස්ටර් වෙලා ඉඳි මේකට ආයතුම් කරන්න බෑ. නෝ කියලා දාලා ඔයගොල්ලෝ මෙතන ඔයාගේ ස්ටඩි මෝඩ් එක දාලා ඊට පස්සේ ඔයාට මේ ඩිග්‍රී ටික තෝරන්න පුළුවන්. දැන් මගේ විෂය ධාරාවට අදාළව මට මේ ටික තමයි ඇප්ලයි කරන්න පුළුවන්. මම මෙතන මරයින් ඉංජිනියරින් කියලා දාන. ඊට පස්සේ ඔයාගේ පේමන්ට් ස්ලිප් එක මම අර කලින් කිව්වා වගේ ඔයගොල්ලන්ගේ අර තොරතුරු පැට්‍රිකාවේ තිබ්බ account number එකට ඔයගොල්ලෝ payment එක කරලා receipt එක PDF එකක් හදලා මෙතනින් upload කරන්න ඕනේ. ඊළඟට ඔයාගේ account එක හදද්දි මෙතන ඔයාගේ username එක දෙන්න ඕනේ, password එක දෙන්න ඕනේ, confirm කරන්න ඕනේ password එක. ඔයාගේ username එක ඔයාගේ නමත් එක්ක අංකයක් වගේ දුන්නාම හරි. මේ password එක මතක තියාගන්න ඔයාට account එක log වෙලා තමයි ඔයාට select ද කියලා පස්සේ බලා ගන්න වෙන්නේ. ඒකනම් මේ username එක password එක මතක තියාගන්න. ඊට පස්සේ මෙතන පොඩි කෝඩ් එකක් තියෙනවා. ඒක ඔයගොල්ලෝ මෙතන type කරන්න ඕනේ මේකේ විදියට. ඊට පස්සේ ඔයගොල්ලෝ username එකයි password එකයි දීලා මේ විදියට account එක log වෙන්න ඕනේ. ඊට පස්සේ මේ edit application එකට ඔයගොල්ලන්ට යන්න පුළුවන්. මොනවාරි edit ගන්න ඕන නම් ඔයගොල්ලන් මෙතනින් edit ගන්න පුළුවන්. ඊට අමතරව මේ ඉතුරු ටික ඔයගොල්ලෝ fill කරන්න ඕනේ. ඔයගොල්ලන්ගේ other qualifications, any comments මෙතන දාන්න පුළුවන්. ඒ වගේම මෙතන මේ කෝඩ් එක ගහලා මේක update කරන්න ඕනේ. ඔයාගේ මෙතන මව්පියා බාරකාරයාගේ විස්තර ටික මෙතන fill කරන්න ඕනේ. ඊට අමතරව ඔයගොල්ලන්ට document ටික මෙතන upload කරන්න ඕනේ. මෙතන document ටික තියෙනවා. ඔයාගේ photograph එක, identity card එකේ photocopy එක, birth certificate එක, A level certificate එක, O level certificate එකනින් ඔයාගේ තියෙන qualification ටික මෙතන upload කරන්න ඕනේ. මේ විදිහට ගිහිල්ලා ඒවා select කරලා ඔයා upload කරන්න ඕනේ මේ විදිහට. මේ විදිහට තමයි ඔයාට මේක apply කරන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට මෙතනින් හැම එකම බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ interview වලට ආවට පස්සේ ඊට පස්සේ aptitude test interview ඒ හැම එකම මේ account එක හරහා ඔයගොල්ලන්ට බලා ගැනීම හැකියාව තියෙනවා. මේක apply කරන්න ගොඩක් අමාරු නැහැ. ඉතාමත් සරල process එකක් තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට මේ විදිහට මේ සඳහා ආයුධම් පත්‍ර මුළු කිරීමේ හැකියාව තියෙනවා. අද ඒ දේවල් තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉදිරියේදී අපි මේක විශේෂ කරන සහ aptitude test සම්බන්ධ වීඩියෝ අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. මේ ආයුධම් කිරීමේදී මොන හරි ගැටලුවක් තිබ්බොත් අනිවාර්යයෙන්ම comment කරන්න අපි ඔයාලට reply කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට සුබ දවසක්.